දිනස්පදින්දා නුගසෙවනේ මහජන සේවයේ විශේෂාංගයෙන් තවත් මහජන සේවයක් ඔබ වෙනුවෙන් අරගෙන මම දැන් ඇවිල්ලා ඉන්නවා වේරහැර පිහිටි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට. ඉතින් ඔබ වාහනයක් ගන්න අදහස් කරගෙන ඉන්නවා නම් ඒ වෙනුවෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්යයි. ඉතින් ලොකු ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ගොඩාක් දිනෙට අවබෝධයක් නැහැ අපි මොකද්ද මේ වෙනුවෙන් කරන්න ඕනේ කියලා. ඉතින් අපි සූදානම් අද මහජන සේවයේ විශේෂාංගයෙන් පියවරෙන් පියවරට මේ සියලු දේවල් ඔබට බොහොම පැහැදිලිව කියලා දෙන්න. හොඳයි. පළවෙනි පියවර විදිහට ඔබ කරන්න ඕනේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මුලින්ම දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 01112 677 877 කියන දුරකථන අංකයට ඔබ දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබට අවශ්‍ය කරන වේලාවක් සහ දිනයක් වෙන් කරගන්න පුළුවන්. අදාළ දිනයේදී ඔබ මේ ස්ථානෙට පැමිණෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍ය සහතික ඒ වගේම තමයි ජාතික හැඳුනුම්පත් එහෙම නැත්නම් ඔබට පුළුවන් විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරන්න. ඒත් එක්කම උපැන්න සහතිකේ මුල් පිටපත මේ සියලුම ඩොකියුමන්ට්ස් අරගෙන තමයි ඔබ මෙතෙන්ට පැමිණෙන්න ඕනේ. ඉතින් ඔබ පැමිණුණාට පස්සේ ඔබ වෙනුවෙන් නිකුත් කරපු අංකය මෙතන ඉන්න ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවෙන් අනතුරුව ඔබේ අංකය ඇතුළත් වෙලා තියෙනවා නම් ඔබට පුළුවන් මෙතන පිවිසුම් දොරටුවෙන් ඉදිරියට යන්න. ඊට පස්සේ අපි ඔබට කියනවා මොනවද පළවෙනි පියවරේ ඉඳන් ඔබ රියදුරු බලපත්‍රයක් ලබා ගන්න කරන්න ඕනේ දේවල් කියලා. යමු මාත්. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමේ රීදුරු බලපත් දිලන්ති වාසනා සිරිවර්ධන මහත්මිය. ඇත්තටම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට රීදුරු බලපත්‍රයක් අවශ්‍ය වෙන්නේ ඇයි? මෝටර රථ වාහන පනත අනුව 1951 අංක 14 දරන අපි වාහන ලියාපදිංචිය සිදු කරනු ලබනවා. මේ වාහන විවිධ වාහන පන්තීන්ට අයත් වෙනවා. එතකොට මෙසේ ලියාපදිංචි කරනු ලබන වාහනයක් මාර්ගයේ ධාවනය කරන්න නම් කිසියම් පුජ්‍යලයකට නිපුණතාවයක් අවශ්‍ය වෙනවා. මාර්ග සංඥා පිළිබඳ අවබෝධයක් අවශ්‍ය වෙනවා. කායික හා මානසික වශයෙන් යෝග්‍යතාවය අවශ්‍ය වෙනවා. ඒ මෝටර වාහනය මාර්ගයේ නිසි පරිදි හසුරවාගෙන යාමේ හැකියාව තියෙන්න ඕනේ. මේ කියන නිපුණතාවයන් තියෙනවද කියන එක පරීක්ෂා කර බලලා ඒ නිපුණතාවයන් ඇති බවට දෙන සහතිකයේ තමයි රියදුරු බලපත්‍රය කියන එක. රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර වාහනයක් මාර්ගයේ ධාවනය කරන්න බැහැ. මෝටර රථ වාහන පනතට අනුව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ අනන්‍ය බලය තියෙන්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්ට. පුද්ගලික රියදුරු බලපත්‍රයක් සකස් කරගන්නකොට කොහොමද නිසියාකාරව මේ රියදුරු බලපත්‍රය සකස් කර ගැනීම සිදු කරන්න ඕනේ? පුජ්‍යලයකට පුළුවන් රියදුරු බලපත්‍රයක් ලබා ගන්න අපේ රටේ තියෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ තියෙන ඕනෑම කාර්යාලයකින්. මේ වේරහැර ප්‍රධාන කාර්යාලය හැරුණකොට සෑම දිස්ත්‍රික්කයකම රියදුරු බලපත් ලබා ගැනීම සඳහා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල පිහිටවල තියෙනවා. වේරහැර කාර්යාලය ගත්තොත් විශේෂත්වයක් තියෙනවා. මේක පරිගණක පද්ධතිය පදනම් කරගත්ත ක්‍රමවේදයක් තුලින් තමයි රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ හා සමානම මේ කාර්ය සිද්ධ කරන කාර්යාල නමයක් තියෙනවා. ඒ ඇරෙන්න අනිකුත් දිස්ත්‍රික් කාර්යාල අපි ගත්තොත් ඒ දිස්ත්‍රික් කාර්යාල 16 තුල මෙවැනි පරිගණක ගත ක්‍රමවේදයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒක හඳුන්වන්නේ මාර්ග අපගත ක්‍රමය කියලා. එතනදී අයිදුම්කරු අදාළ දිස්ත්‍රික් කාර්යාලයට ඇවිල්ලා අයිදුම්පතක් පිරවීම මගින් තමයි රියදුරු බලපත්‍රය සඳහා අයිදුම් කිරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනේ අපේ ක්‍රියාත්මක වෙනවා එක් දින සේවය කියලා. එක් දින සේවය කියන එක ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේ කාර්යාල තුනක පමණයි දැනට. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ මේ පිහිටලා තියෙන වේරහැර කාර්යාලය, හම්බන්තොට දිස්ත්‍රික් මෝටර රථ කාර්යාලය සහ අනුරාධපුර දිස්ත්‍රික් මෝටර රථ කාර්යාලය. මේ අවස්ථාවේදී පවතින මේ කොරෝනා තත්ත්වයත් එක්ක යම් යම් පාලනයන්ට නතු කරලා තියෙනවා. නමුත් අයදුම්කරුවෙකුට එක් දින සේවයේ යටතේ රියදුරු බලපත්‍රයක් අවශ්‍ය නම් ඒ කාර්යාලය මගින් අයදුම් කරලා ලබා ගන්න පුළුවන්.
ලාංකික පුරවැසියෙක් විදේශගත වුණාට පස්සේ විදේශ රටකදී යම් කිසි හේතුවකින් තමන්ගේ රියදුරු බලපත්‍රයේ කල්ලිකුත් වීමක් සිදු වුණොත් සහ එමත් නැත්නම් අස්ථානගත වීමක් සිදු වුණොත් ඒ අවස්ථාවේ ඔහු විසින් ගන්න ඕනේ ක්‍රියාමාර්ගය මොකද්ද? එතනදී ඇත්තටම අපි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව විදියට පහසුව සලසලා දීලා තියෙනවා. අපේ රටේ තියෙන දිස්ත්‍රික් මෝටර් රථ කාර්යාලයකින් සිද්ධ කරන ක්‍රියාවලිය ඒ විදේශීය රටේ තියෙන තානාපති කාර්යාලය මගින් ඉටු කරලා තමන්ගේ නැති වූ රියදුරු බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ කල්ලිකුත් වෙලා තියෙනවා නම් ඒක කාලයේ දීර්ඝ කිරීමේ පහසුව ලබා දීලා තියෙනවා. එතකොට දැන් මං හිතන්නේ මේ වෙනකොට පුච්චලිය මේ පිළිබඳ හුඟක් දැනුවත් විදේශීය තානාපති කාර්යාලවල අපිට හුඟක් අයදුම්පත් ලැබෙමින් පවතිනවා. එතනදී අපි විශේෂයෙන් කියන්න ඕනේ කාරණාව තමයි අයදුම් කරුවෝ සැලකිලිමත් වෙන්න ඕන අපි අපේ රට තුල භාවිතා කරන මාර්ග අපගත අයදුම් පතම පාවිච්චි කරන්න අවධානයට ගන්න. බලපත්‍රයක් ලබා ගන්න පළවෙනි පියවර පටන් ගන්න මෙතනින් ඔබ දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබ වෙනුවෙන් වෙන් කරගත් අංකයෙන් පස්සේ ඔබ එන්න ඕනේ මෙන්න මේ H ශාලාවට. මම දැන් ඇවිල්ලා ඉන්නේ H ශාලාවට. H ශාලාවේ මෙන්න මේ කවුන්ටරේට ඔබ ආවට පස්සේ ඔබ විසින් ඔබට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබට සඳහන් කරපු අංකය මේ කවුන්ටරේ ඉන්න නිලධාරීන්ට නැවතත් ඔබ කියන්න ඕනේ. එහෙම කිව්වට පස්සේ මේ නිලධාරීන් කරන්නේ ඔබේ ලියකියවිලි නැවතත් පරීක්ෂා කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒ ලියකියවිලි නිවරදිව සටහන් වෙලා මේ නිලධාරීන් විසින් ඔබට ටෝකන් අංකයක් නිකුත් කරනවා. ඉතින් මේ ක්‍රියාවලිය තමයි මේ නිලධාරීන් විසින් දැන් කරමින් යන්නේ. ඉතින් ඒ ටෝකන් පත්‍රය ලබාගත් පිරිස මේ ස්ථානවල අසුන් අරන් ඉන්නව පිළිවෙලින් ඊට පස්සේ තමයි ඊළඟ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. H අංශයෙන් පස්සේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ලයිව් ස්කෑන් කියන මෙන්න මේ අංශයට. මෙතනදිත් ඔබේ රියදුරු බලපත්‍රය වෙනුවෙන් ගොඩාක් කාරණාවන් සිද්ධ වෙනවා. ඉතින් මේ අංශයට ආවට පස්සේ නැවතත් මේ නිලධාරීන් විසින් ඔබේ ලියකියවිලි පරීක්ෂා කිරීම සිදු කරනවා. ඒ ලියකියවිලි පරීක්ෂා කරලා මෙන්න මේ තැනදී තමයි ඔබේ ඡායාරූප ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ෆින්ගර් ප්‍රින්ට් එක ලබා ගැනීමත් මෙන්න මෙතනදී තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ සියලු දේවල් නිවරදි නම් ඔන්න ඔබ වෙනුවෙන් ඔබේ රියදුරු බලපත්‍රය සඳහා ඔබට අවශ්‍ය කරන ඇප්ලිකේෂන් එක අයදුම්පත ලබා දෙනවා. ඊට පස්සේ අයදුම්පත අරගෙන නිවරදි කේවල බලලා ඔබේ තොරතුරු ටික හරියට ඉදිරිපත් කරන්න ඕනේ මෙන්න මෙතන ඉඳලා. ඇවිල්ලා ඉන්නේ කැප්චර් කියන අංශයට. මම කියවනේ ලයිව් ස්කෑන් අංශයෙන් ඔබ ලබාගත් අයදුම් පත්‍රය හරියට පුරවලා මෙන්න මේ කැප්චර් කියන අංශයට තමයි එන්න ඕනේ. මෙතන තියෙනවා 17 ඉඳලා 27 වෙනකන් ලකුණු කරන ලද කවුන්ටර්. මේ එකකට ඔබ ඔබේ අයදුම් පත්‍රය ලබා දෙන්න ඕනේ. ඉතින් මෙතන ඉන්න නිලධාරීන් නිවරදිව බලන ඔබේ අයදුම් පත්‍රයේ සියලුම කාරණා හරියට තියෙනවද කියලා. යම් කිසි වැරද්දක් තියෙනවා නම් ඒ නිවරදි කිරීමත් ඔබට කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතනදී. ඒ වගේම තමයි විශේෂම දේ ඔබ ඉල්ලුම් කරන වාහන පන්තිය ඔබට ඇතුළත් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ මෙතනදී. ඉතින් එතනදී ඉස්සරහා තියෙන තැනින් ඔබට සලකුණක් ඉදිරිපත් කරන්න පුළුවන් ඔබේ අයදුම් කරන බර පන්තිය පිළිබඳ වාහන පන්තිය පිළිබඳ. ඒ වගේම තවත් විශේෂ දෙයක් මතක් කරන්න. මුලින්ම අපි හැම කෙනෙක්ටම අවස්ථාවක් තියෙන සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍රයක් ලබා ගන්න. සැහැල්ලු වාහනවලට රියදුරු බලපත්‍රයක් අරගෙන වසර දෙකක කාලයක් ඔබට ඉන්න වෙනවා. බර වාහන සඳහා ඔබ රියදුරු බලපත්‍රයක් ගන්නවා නම් අන්න ඒ වෙනස් කිරීමත් කරගන්න පුළුවන් වෙන්නේ මෙතනට ආවොත්. ඊට පස්සේ ඔන්න ඔබේ අයදුම් පත්‍රයේ සියලුම දේවල් සිස්ටම් එකට පද්ධතියට ඇතුළත් කළ ස්කෑන් කරන සියලුම දේවල් කරන්නේ මෙන්න මෙතනින්. කැෂියර් එකට මුදල් ගෙවීමේ අංශයට ඔබ පළවෙනි වතාවට රියදුරු බලපත්‍රයක් හදා ගන්නවා නම් ඔන්න වෙන කිසිම තැනකට කිසිම මුදලක් ගෙවීමක් සිදු කරන්න එපා. මෙන්න මේ ස්ථානෙට පමණයි ඔබ මුදල් ගෙවීමක් කරන්න ඕනේ. ඉතින් ඔබ මුදල් ගෙවුවට පස්සේ ඊළඟට තමයි
एग्जाम डेट उबड़े लैबन विभागीय सदा दिन कोबरी लैबन थिंक अनिवार्य मताकरणे मे स्थाने हरि कार्यक्षम सेवा कोबरी लबादीन धन अभी मे आसन गुड़ हिस्सा मुखद इतना इक्मीन मे निलदारी उबवे अदाल तेमोल उमकिरी सिद्धकन थी रस्तियादूकिन त्वर उबरी मे हेमदयाकम हर इक्मीन करगान पुलाम मताकरणे मे गेवी माशे विवृत के लिए हवस तुन वेनका मित्रा इक्मीन अने सीलू देवा संपूर्ण करगन गेवी माशे अदाल गेवी ओब सिधुकानगेम वाहन पांति ओब इलुमकन वाहन पांति अनु गेवी मे वेनस्काम सिधुन ने देवलू दनगन पुलवान ओबे गेवीम मेतेंट सिधुकान अंक हतलिस शालाव मिथन धबाई विभाग काट्यूत सिधुनिथिन ओब मे दुरटून ओबे अनन्तावे तहवरुकान फिंगर प्रिंट के लबादेन्नोनी थिंग इतनी पसे ओबे अनन्तावे तहवरुकराट पसे ओबे पुलवान तमंट नियमित आसने टैविल वाडिवेला ऑनलाइन ताक्षणे ओस्से ओबे विभागेट पिलितुरु सपयानी थिंग ओबट पैक कालयक लबनो पिलितुरु सपयीम सदहा सिंहल देमल इंग्रीसी कियन माध्य तुनक ओबट लबादेन ओबट कैमति माध्यक तोरागेन पिलितुरु सपयीम करान्न पुलवान इतिंग කලින් මෙතන ඉන්න නිලධාරියෙක් විසින් ඔබට පැහැදිලි කිරීමක් කරනවා කොහොමද මේ විභාග කටයුතු කරන්න ඕනේ සහ මේ පරිගණක භාවිතා කරලා කොහොමද ඔබ නිවැරදිව පිළිතුරු සපයන්න ඕනේ කියලා ඔබ ලිඛිත පරීක්ෂණයට මුහුණ දුන්නට පස්සේ ලිඛිත පරීක්ෂණයෙන් ඔබ සමත්ද අසමත්ද කියන ප්‍රතිඵලය ඔබට ඒ අවස්ථාවේදීම ලැබෙනවා. ඉතින් මම දැන් ඉන්නේ 43 වෙනි කවුන්ටර් එකේ. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ රිය පැදවීම සඳහා පුහුණු අවසර පත්‍රය ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ විභාගයට පෙනී සිටපු දවසේ ඉඳලා මාස 3කට පස්සේ පසු දිනයක් තමයි ඔබට ලැබෙන්නේ ට්‍රයල් ඩේට් එක සඳහා. ඉතින් වසර එකහ මාරක කාලයක් වළංගුයි ඔබ විභාගයට පෙනී සිටපු දවසේ ඉඳලා වසර එකහ මාරක කාලයක් වළංගු වෙනවා මේ සඳහා විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබට ප්‍රායෝගික පුහුණුව සඳහා අවස්ථා හතරකදී තමයි ඉදිරිපත් වෙන්න ඔවුන් අවස්ථාව ලබා දීලා තියෙන්නේ මෝටරත වාහන පරීක්ෂකවරු විසින් ඔබේ ප්‍රායෝගික පුහුණුව මෙතනදී පරීක්ෂා කරනවා. ඉතින් ඔබ ප්‍රායෝගික පුහුණුවෙන් සමත් වෙනවා නම් මේ අවස්ථාවේදීම දින 45ක කාලයක් වළංගු වෙන తాවකාලික රියදුරු බලපත්‍රයක් ඔබට ලබා දෙනවා. ඉතින් ඒ తాවකාලික රියදුරු බලපත්‍රය ඔස්සේ ඔබට පුළුවන් ඔබේ වාහනය පදවන්න. ඉතින් විශේෂයෙන්ම මේ ස්ථානයේදී ඔබ මේ පරීක්ෂණය අනිවාර්යයෙන්ම සමත් විය යුතුමයි. මන්දගිනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානයේ තින්න පිට පළාත් වලින් ලැබෙන ආයුධම්පත් ස්කෑන් කිරීම සහ පද්ධතියට ඇතුළත් කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ ආංශයෙන්. ඒ කියන්නේ ඔන්ලයින් නොවන ආයුධම්පත් ඊට පස්සේ නැවතත් ඔබේ ආයුධම්පත්‍රය බලාත්මක කිරීම සඳහා බලාත්මක අංශයට යොමු කරනවා. ඔබ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීලා ඔබ ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වුණාට පස්සේ ඔබේ ප්‍රතිඵලය මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියට ඇතුළත් කරලා ඔබ රියදුරු Lactogrow Comfort Pro සතටින් සිටින්නයි සතටින් වැඩෙන්නයි from බලපත්‍රයක් ලබා ගැනීමට සුදුසු පුද්ගලයෙක් කියලා බලාත්මක කිරීම සිදු කරන්නේ මේ ආශයෙන් ඊට පස්සේ තමයි ඔබේ රියදුරු බලපත්‍රය මුද්‍රණය සඳහා මේ නිලධාරීන් විසින් යොමු කිරීම සිදු කරන්නේ මගින්නේ ඔබේ රියදුරු බලපත්‍රය ඔබට ලබා දීමේ අවසාන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන තැන. මේක තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය. මේ අංශයෙන් තමයි ඔබේ රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ. මෙන්න තියෙනවා ඔබේ රියදුරු බලපත්‍රයේ අවසාන ප්‍රතිඵලය. ඉතින් මේ රියදුරු බලපත්‍රයේ මුද්‍රණය වුණාට පස්සේ ලියාපදිංචි තැපෑල ඔස්සේ ඔබේ අතටම ඔබේ රියදුරු බලපත්‍රය ලැබෙනවා. ඉතින් එක් දින සේවාව මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද වර්තමානයේ පවතින COVID-19 වසංගත තත්ත්වය හේතු වෙන නිසා සාමාන්‍ය ක්‍රමවේද යටතේ තමයි ඔබට ඔබේ රියදුරු බලපත්‍රය ලැබෙන්නේ. ඉතින්
රියදුරු බලපත්‍රයක් අතට ලැබුණට පස්සේ අපි මොන තරාතිරමක හිටියත් අපි හැමෝම රියදුරන්නේ නිසා ඔබ මාර්ග නීති රීති පිළිපදමින් විනීත රියදුරෙක් ලෙස ඔබේ වාහනය ධාවනය කිරීම ඔබේත් අන් අයගේත් ආරක්ෂාව වෙනුවෙන් ඔබ විසින්ම සිදු කරන්න ඕන යුතුයකමක්. හෙට දවසේ පළවන නවලිය පුවත්පත හරහා ඔබට පුළුවන් විස්තරාත්මක විදිහට රියදුරු බලපත්‍රයක් සකස් කරන ආකාරය දැනගන්න. ඉතින් අපිට මුද්‍රිත මාධ්‍ය සහකරු වශයෙන් අපිට සහයෝගය ලබා දෙන නවලිය පුවත්පත. ඉතින් ලබන සතියෙදිත් බ්‍රහස්පතිදා නුගසවණින් මෙවන් වූ මහජන සේවකයන් අපි ඔබව මුණ ගැහෙනවා.